ආයුබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධින් රූපහණී මධ්‍යහන පුවත් විකාශයේ සමකින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත නාවික හමුදා කොරෝනා පොකුර අවසන් කන්දකාඩු අවසන් නිගමනයේ තව සති කිහිපයක් පක්ෂ සමාජිකත්වයේ අත්තිතු වීමට එරෙහි මත්තුම බණ්ඩාරගේ අභියාචනීය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරේ චන්දපෙට්ටි ආරක්ෂා කරන්න මැකෝගෙන් අලුත් වැඩපිළිවෙලක් පළාත් කිහිපයකට අද දිනේ තදවැසි හොංකොං ගැටලුවට මැදිහත් නොවන්නේයි බ්‍රිතාන්‍යට චීනෙන් අනතුරු වැගවීම මුලින්ම දේශීය පුවත් කොරෝනා ආසාදිනේ වූ නාවික හමුදා පොකුරේ සියලු දෙනා සුවය ලැබුවා ඒ මෙරටින් වාර්තා වූ විශාලතම කොරෝනා පොකුරේ අවසන් සමාජිකයින් තුන් දෙනාද සුවය ලබා අද දිනේදී රෝහලෙන් පිටත්ව යාමත් සමගයි මේ අතර මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 2730 कोरोना वायरस आसादिनेवी प्रतिकार लभमीन सिटी नाविकामुदावे अवसान सामाजिकीन तुंदनाद सुवेलाबा पिटत्वयामत समग नाविकामुदा कोरोना पोकुर अवसान वुना वेलिसर नाविकामुदा कंदवुरे रणवीरवान नमसी हाय दिनकुकी कोरोना पोकुर कोई वार्ता वुने නාවිකමුදාවට අදාළ සියලුම නිරෝධායන කටයුතුද අවසන් බව සෞඛ්‍ය අංශ පවසනවා කිසිවිටත් වෛරසය රට තුළ සම්පූර්ණයෙන්ම ඉවත්ව නැති බවින් ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ මේ අතර ඊයේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව තුලින් වාර්තා වෙච්ච සියලුම COVID-19 රෝගීන් සුවය ලබා රෝහල් වලින් නික්ම ගොස් තිබෙනවා ඒ වගේම නිරෝධායනය කර සිටි සියලුම නාවික සෙබළුනුත් මේ අවස්ථාව වන විට ඒ නිරෝධායන කටයුතු අවසන් කර තිබෙනවා මේ තත්ත්වය යටතේ වැලිසර නාවික හමුදා කඳුර ආශ්‍රිතව අපිට වාර්තා වුණු විශාල පොකුර මේ අවස්ථාව වෙන විට සම්පූර්ණයෙන්ම පාලනය කරලා තියෙන බව අපිට විශ්වාසයෙන් යුතුව කියන්න පුළුවන් මේ තත්ත්වය යටතේ අපිට කියන්න බෑ COVID-19 රෝගය සම්පූර්ණයෙන්ම අපේ රටේ මේ වෙනකොට පාලනය කරලා තියෙනවා කියන එක තව දුරටත් අපාතරින් මගහැරිච්ච හෝ හඳුනා නොගත් රෝගීන් මේ සමාජය තුළ සිටින්න පුළුවන් ඒ වගේ කෙනෙක් හිටියොත් ඔවුන්ගෙන් තවත් අයට ආසාදනය වී තවත් පොකුරක් හෝ තවත් රෝගින් විශාල ප්‍රමාණයක් වාර්තා වීම අපිට වළක්වන්න බෑ ඒ නිසා අපි මේ COVID-19 රෝගය ලෝකෙන් තුරන් වෙනකල් ඒ වගේම ලංකාවේ තවදුරටත් නැහැ යන්න වසංගත රෝග විද්‍යාත්මකව තහවුරු වෙනකල් ජනතාවගේ පැත්තෙන් ලබා දෙන්න තියෙන සහයෝගය දිගින් දිගටම ලබා දීමේ ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා මෙවන විට සමස්ත දිවිනින්ම කොරෝනා රෝගින් 2730 දෙනෙකු හඳුනාගත්තද 2041 දෙනෙකු සුවය ලබා සිටිනවා ඊයේ වාර්තා වූ රෝගීන් 6 දෙනාගින් 5 දෙනෙකුම සෞදි අරාබිය සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි අය බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ අනෙක් පුද්ගලයා කන්දකාඩු පුණුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතෙකුගේ ආශ්‍රිතයෙක් ඔහු රාජාංගනීය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවයි වාර්තා වුණේ මෙවන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 678 කන්දකාඩු කඳුර සම්බන්ධයෙන් අවසන් නිගමනයක් ගැනීමට තවත් සති කිහිපයක් ගතවනු ඇති බවද වෛද්‍ය සුදත් සමරවීර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 31 ආශ්‍රිතෙක් පමණයි වාර්තා වුණේ ඒ වගේම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයටත් මාර්ග යවා තිබුණා කඳවියන් ඕන් අතරත් මේ අවස්ථාවේදී වාර්තා වෙන්නේ නැහැ නමුත් එතන තවමත් පිරිසක් නිරෝධායන වෙමින් පවතිනවා ඒ නිරෝධායන වෙමින් පවතින කාල සීමාව අවසන් වෙනකොට කරන පරීක්ෂණ අනුව තමයි අපිට නිගමනය කරන්න වෙන්නේ මේ කඳුර තුළ මේ රෝගය ප්‍රචලිත වීම තවදුරටත් සිද්ධ වෙනවද නැත්නම් ඒ අවසන් වී තිබෙනවද කියන එක ඒ සඳහා අපිට තව සති කිහිපයක් බලා සිටිය යුතුයි गत वो पैविसि हतर तुल देवन वरटात हतलिस दहसकट आसान नव आसादित्यान संख्या वाक वार्ता विमात समग इंडियावे कोविड आसादित्यान गे संख्याव 1,54,000 दहस इक्मवा तिबेनवा मुलु मरण संख्याव 28 दहस इक्मवा तिबवाई वार्ता वाने कोविड वायरस हेतुवेन तुन्वेनियट वेडिम बलपैमट लक्वू रटवन इंडियावे महाराष्ट्र प्रांतिय आसादित्यान सह मरण संख्यावे इहल अग्याक वार्तावन अतर आंध्र प्रदेश तमिलनाडु कर्नाटक गुजरात सह बटहिर बेंगालय मीलंगट वेडिम पीडावट लक्वू प्रांत बवट पत्वी तिबेनवा
कोविड 19 हेवात नव्य कोरोना वायरस मेवन विट लोवपुरा एक कोटि 48 लक्ष 57000 हारसियासु एक दिनकुट आसादने वी तिबेनवा सुवे लबायति रोगीन संख्याव 89 लक्ष 11000 194 वैरस आसादने हेतुवेन मरण 613000 340 वार्ता वनवा रटवल सह स्वयं पालन प्रदेश 213 वैरस व्याप्त वी अति बवाय लोक सौख्य संघधानीय पवसान्ने ये दिन तुलदी अमेरिकावेन नव आसादित्यान 62879 वार्ता वुना यानु अमेरिकावेन मेवन विट वार्ता वन कोविड आसादित्यान गे संख्याव 39 लक्ष 61000 इक्मवा तिबेनवा मरण संख्याव 1 लक्ष 43834 मेतेक मुख आवरणीयट गरहमीन ए प्रसिद्धिये पेलंदीम प्रतिक्षेप कले अमेरिका जनाधिपति डोनाल्ड ट्रंप सिय स्थावरय विनाश करमीन ए प्रवर्धनयट एक्व तिबेनवा ए कोविड 19 गोलीय वसंगतियट अमेरिकाव मेहेवु आकारय पिलिबंद मेतिवन वसरेदी बहुतर अमेरिकानुवन नोसतुट पलकिरीमत समगिन यानुव तमन्गे मुद्राव सहित मुख आवरणयक पेलंदी जनाधिपति ट्रंप प्रकाश कले एमकिन जात्यालय पेन्नुम करन बवय ब्रिटानी ऑक्सफोर्ड सरसवी मगिन वेडदी उनुकनलाद कोविड 19 एन्नत मूलिक आदियरे सायनिक अत्थदा बैलिंबलदी सार्थक प्रतिपल पेन्नुम करति बेनवा औषध निष्पादन समागमक समग एक्व निपदवायती एईसेडी 1222 लेस नम केरनु मेम एन्नत लबादियत्ते स्वेच्छावे निदिरिपत्तु सौख्य संपन्न पुद्गलयंटाय मिनिस सिरुडे प्रतिशक्तिकरण पद्धतिय मगिन वायरस पिलिबंद सटहडक तबा गनिमिन दिगुकालीनव इन रेकवरणय सलसन बव ऑक्सफोर्ड वैद्य विद्याज्ञयन्गे अदहस वी तिबेनवा महामेतिवरणे चंद पेटी आरक्षा कर गणीम संधा विशेष वेडपिलवेल क्रियात्मक कर तिबेन पव मेतिवरण कोमसमे सभापति महिंद देशप्रिय महता पवसन पा माध्य प्रधानी समग पवत्न साकाचावेदी ए महता मे बव संधान कला मेतिवर्ण कोमिसमे सभापति महिंद देशप्रिय महता के प्रधानत्वेन पवत्न साकाचावेदी मेपिलबंद करुणु हेली केरुणा चंद गणन किरीमे मध्यस्थान वेल आरक्षाव तर किरीमट ए अणु पियवर गणु एति एमिन्म चंद पेटी आरक्षा सहितव आवरण किरीमटद विशेष वेडपिलवेल क्रियात्मक करन पव मेम साकाचावेदी हेली वुना पक्ष नियोजित इंटद रात्रि काले गणन किरीमे मध्यस्थान तुले रंदी सिटीमट अवसर लबादीमटद तीरणय कर तिबेनवा बस्नाहिर सबरगम मध्यम सह दकुनयन पलात्वल अद दिने तेनिन तेन वेसी हो गिगुरुम सहित वेसी एतिविय हैकी बव कालुगुन विद्या डिपार्टमेंटु निवेदने करनवा दिवेने सेसु प्रदेश वलट अद सवस्काली हो रात्रि काली दी तेनिन तेन वेसी हो गिगुरुम सहित वेसी एतिविय हैकी सबरगम दकुन मध्यम हा ऊयन पलात्वल अतम स्थान वलट मिलीमीटर 50ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ අද දිනේදී බස්නාහිර සබරගම මධ්‍යම සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. දිවයිනේ අනිකුත් ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම සබරගම දකුණු මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වර්ෂාපතනයක් අපේක්ෂා කරනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු මගින් සහ තාවකාලිකව තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම प्रदेश අධික වර්ෂාවත් සමග ගාල් දිස්ත්‍රික්කයේ පහත් බින් රැසක් ජලයෙන් යට වූ අතර මේවන විට එම ජලය බැස යමින් පවතිනවා. ගංගාගේ ජල මට්ටමද පහත් යමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දංගෙදර මොරකුඩු ආදී ප්‍රදේශවල ජල කැලීම් තත්වයක් පැවති අතර මේ හේතුවෙන් අවතැන් වූ පවුල් 300කට පමණ අයත් පුද්ගලයන් 1500ක පමණ පිරිසක් සඳහා වියලි ආහාර බෙදා දීම සිදු කෙරුණා. මේ අතර අධික වර්ෂාව හේතුවෙන් වවුනියා ප්‍රදේශයේ වයස් අවුරුදු 2ක දැරියක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වුණා. වර්ෂාවත් සමග වවුනියා දිස්ත්‍රික්කයේදී ඊයේ පැවති දැඩි සුළං සහිත කාලකුණයක්. වයස් අවුරුදු 2ක දැරිය සමග තවත් පිරිසක් මෙම කාලකුණ තත්ත්වයේ හමුවේ සිය නිවස වෙත ගමන් කරමින් සිටියේදී ඔවුන් මතට ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. වයස් අවුරුදු 8ක් සහ 10ක දරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කෙරුණා.
නැදුන්කේණී ප්‍රදේශයේ නුයි මෙම අවාසනාවන්ත සිද්ධිය වාර්තා වන්නේ. එමින්ම වවුනියාවේ ප්‍රදේශ රැසකම ගස් කඩා වැටි විදුලි රැහන් පද්ධතිවලටද හානි සිදුව තිබෙනවා. පසුගිය රජය රට ගැන නොව තමන් ගැන සිතන පිරිසක් බවත් එම තත්වය වෙනස් කළ යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ මොනරාගල බඩල්කුඹුර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් මොනරාගල දිස්ත්‍රික්කයේ තරඟවදින අපේක්ෂකින්ගේ ජයතාවුරු කිරීමේ අරමුණින් මෙම ජනහමුව පැවැතුණා. අපේක්ෂකින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අවුරුදු 30ක් තිබිච්ච යුද්ධය අවුරුදු 3හමාරක් 3ක් යනකොට ඉවර කරන්න පුළුවන් අපල අපිට ලැබුණා. ඊළඟට සංවර්ධනය අපි ආරම්භ කරා. ඉතිහාසයේ කවදාක්වත් නැති විදිහට සංවර්ධනය කටයුතු කරගෙන ගියා. අධිවේගී මාර්ග හැදුවා, ගුවන්තොටු පොළවල් හැදුණා, වරායන් හැදුණා. හැබැයි දැන් මේ වරායන් වික්කා. වරාය විකුණලා. ඕක හොඳ කුට්ටියක් ගහගත්ත කට්ටිය කුට්ටිය සාක්කුවෙ දාගත්තා. යකාට ගියත් කමක් නැහැ. මේ කාටද ගයිති කියලා ප්‍රශ්නෙකුත් නැහැ. දීලා දැම්ම පිට රටට. ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි රටේ උගාවුනේ. ඒ කියන්නේ ඔබට ඔබේ දරුවට නූපන් දරුවා වෙනුවෙන් තිබිච්ච දේපල තමයි මේ අවුරුදු 5කට ඇවිල්ලා විකුණලා දැම්මේ. අපි මේ සම්පත් එක්කහු කරනවා. අපි රටක වටිනාකම වැඩි කරනකොට මෙයාලා ඇවිල්ලා ඒකෙන් වටිනාකම අඩු කරන්න තමයි විකුණලා දාලා ගහින්න තමයි හදන්නේ. ඉතින් මේ රට ගැන හිතන්නේ නැහැ, ජනතාව ගැන හිතන්නේ නැහැ, ඔවුන් ගැන විතරක් හිතන පිරිසක් බවට පත් වෙලා තියෙනවා. අද මේ තත්ත්වෙන් වෙනස් වෙන්න ඕන කාලය ඇවිල්ලා. අද එක්සත් ජාතික පක්ෂයේ දෙකට කැඩිලා. එයාලගේ සටන මේ රට අල්ලන සටනක් නෑ එයාලගේ. එයාලගේ සටන තියෙන්නේ සිරිකොත අල්ලන. ඉතින් අපිට ඒක බෙදා ගන්න කියලා එයාලට එක්සත් ජාතික පක්ෂය අයිට කියන්නේ මේ පැත්තට ඇවිල්ලා වැඩ කරන්න කියලා රටට යමක් කරන්න. මොකද එක්සත් ජාතික පක්ෂය ඡන්දෙ දීලා වැඩක් නෑ. සජිත් පිළට දීලා වැඩක් නෑ. මොකද මේ දෙකම කැඩිලා ගිහිල්ලා ඇත්ත වශයෙන්ම හරි කනගාටු වෙනවා. විපක්ෂය පළවෙනි වතාවට දෙකට කැඩිලා තරඟ කරනවා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභවෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ වගකීම භාර ගනිමින් එය ඉදිරියට ගෙන ගියේ තමන් බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මාලිකාවත්ත නිවාස සංකීර්ණයේ පැවති ජනහමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ. රට ඉදිරියට ගෙන යා හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවද ඒ මහතා සඳහන් කළා. අපේ පක්ෂේ ඉන්නවා පිටින් මං අරගත්තා. ඒක මගේ වැරද්දක්. එයාට මේක තේරෙන්නේ නැහැ. අපි කොහොමද මේ පක්ෂෙක හිටියේ? ප්‍රේමදාස ජනාධිපතිතුමා එක්ක තමයි මම එකට හිටියේ. මේ පක්ෂය ආරක්ෂා කරන. එතුමා ඝාතනය කරපු දවසේ මම තමයි එතන වැඩ කටයුතු ඔක්කොම ගිහින් බාරගත්තේ. අන්න එහෙම අපි වැඩ කරේ. ජයජයවදන මහත්මයා එක්ක ළඟින් වැඩ කටයුතු කරා. ඒක මට පුරුද්ද තියෙනවා. ඒ පුරුද්ද තමයි අපේ ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට කිව්වේ. උදාල් දුන්නාම දැනගන්න ඕනේ වැඩ කටයුතු කරන්න. රැකියා තියෙනකොට ඒ තැන් වලින් අරගෙන දෙන්න. ඇමතිවරුන්ට කිව්වා මැද කොළඹට මම කරන්න පුළුවන් හැම එකක්ම කරා ආධාරත් දුන්නා මම මේ හැම සංවිධායකවරුන්ට මන්ත්‍රීවරුන්ට ආධාර කරා අපි ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉඳගෙන ඒ පක්ෂය අපි හැදුනේ වැඩුනේ අපි ඒ පක්ෂයෙන් පිට ගියේ නැහැ අනික් අය මෙහාට ආවහම ඒකම දැනගන්න ඕනේ මම අපි දන්නවා එකක් කිසි දවසක Tamanට උදව් කරපුවට බනින්න එපා කියලා ප්‍රේමදාස ජනදේ මට කිව්වා පිටින් ආයෙත් ඒක තියනවාද නැද්ද කියලා මම දන්නේ තරුණ පරපුරේ වගකීම තමන් බාර ගන්නා බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස් මහතා පවසනවා. මේ රැවටිමේ ඉතිහාසය නතර කරලා ප්‍රගතිශීලී ගමනක් තරුණ පරපුරට උදා කරන්නට ජනාධිපතිවරණයේදී අපි තරුණ ප්‍රඥප්තියකට අත්සන් තැබුවා. තරුණ ප්‍රඥප්තිය අත්සන් කිරීමත් සමගම අපි පොරොන්දුවක් වුණා. ජනාධිපති මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව අත්සන් කරපු ප්‍රඥප්තිය රටේ නීතිය බවට පත් කරන්නට කටයුතු කරනවායි. 69 ලක්ෂයක් අපි වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කරා. නමුත් කණගාටුට හේතුව තමයි ජනාධිපතිවරණ පසුබෑමත් සමග මේ රටේ සමස්ත තරුණ පරපුර අනාථභාවයට ලක් වුණා. තරුණ අභිලාෂයන් මුදුන්පත් කරන්නට අද ක්‍රමවේදයක් නැහැ. තරුණයින්ට තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්නට අවශ්‍ය නම් දේශපාලඥයින් පසුපස ගොස් දේශපාලඥයින් වන්දනාවේ යන තත්ත්වයක් අද නිර්මාණය වෙලා තිබේ. අපි තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා. අනිවාර්යෙන්ම තරුණ පරපුරේ වගකීම අපි බාර ගන්නවයි කියන එක මේ අවස්ථාවේ කියන ගමන්. රටේ දේශපාලන ගැටලු වලට විසඳුම් ඇත්තේ ජාතික ජන බලවේගයේ පක්ෂය තුල බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකින්ගේ ජයතාවුරු කිරීම සඳහා දෙපානව පන්නිපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. වසර 71ක් පුරා රට පාලනය කළ කිසිවෙකුගෙන්වත් ගැටලු වලට විසඳුමක් ලැබුණේ නැති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. තමුන් වහන්සේලා ලෑස්ති නම් මේ රට අපිට බාර දෙන්න සහතිකයි
අපි මේ රට හදන. හැබැයි මේ ඡන්දෙදි බාර දෙන්න සූදානම් නැත්නම් මේ ඡන්දෙදි පාර්ලිමේන්තුවේ වැඩි බලයක් දෙන්න. හැබැයි මේ ඡන්දෙදි මාලිමාවට ඡන්දෙ දුන්නා කියලා ගෝඨාභය මහත්තයාගේ ජනාධිපතිකමට මුකුත් වෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන්න කියලා හිතාගෙන ඡන්ද දෙන්නේ නැති. දැන් ඡන්දෙ දුන්නා කියලා ආණ්ඩුව කඩන්නත් බැහැ. එහෙනම් දැන් ඕන වෙලා තියෙන්නේ මොකක්ද? පාර්ලිමේන්තුවේ ජනතාවගේ හඬ නියෝජනය කරන්න පුළුවන් ප්‍රබල බලය. ඒක කිසිසේත්ම රනිල් වික්‍රමසිංහට නියෝජනය කරන්න බෑ. පාර්ලිමේන්තුවේ රනිල්ට කතා කරන්න බෑ. ඇයි? රනිල්ගේ අතපය ගැට ගහලා තියෙන්නේ බැඳුම් කරේ කඹේ. සජිත් ප්‍රේමදාසට පුළුවන්ද? බෑ. සජිත් ප්‍රේමදාසගේ අතපය ගැට ගහලා තියෙන්නේ සංස්කෘතික අරමුදලේ අයතාලිස මුදල් පරිහරණය කිරීම පිළිබඳ. කිරියල්ල නැගිට්ටොත් හයිවේ හයිවේ කියලා. හැරිසන් නැගිට්ටොත් කිරියරක් කිරියරක් කියලා. රවි කරුණායි කෙනෙක්ට එකක් නෙමෙයි පොතක් කියනවා. ඒ නිසා ඒගොල්ලන්ට කවදාවත් ප්‍රබල හඬක් නැගන කණ්ඩායමක් බවට පත් වෙන්න බෑ පාර්ලිමේන්තුවේ. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු සිටි රංජිත් මදුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ අභියාචනයේ විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහධිකරණය නියම කළා. තමා ඇතුළු පිරිසගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ ගත් තීරණය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ වරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලමින් රංජිත් මදුම්බණ්ඩාර මහතා මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළා. ඊට අමතරව නඩුගාස්තු වශයෙන් රුපියල් 25,000ක මුදලක් ගෙවන ලෙසද අධිකරණය පෙත්සම් කරුට නියම කළා. සමගිය ජනබලවේගීය පක්ෂයේ පිහිටුවීම සිදු කළේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය ජනවාරි මාසයේ ගත් තීන්දුවකට අනුව බවයි පෙත්සම් කරු කියා සිටී. ඒ අනුව තමන් ඇතුළු පිරිස කිසි විටෙකත් එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර නැති බව ඔහු ප්‍රකාශ කළා. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් පසුගියදා කරුණු දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතිඥවරුන් ප්‍රකාශ කළේ මෙවැනි පක්ෂයක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලබා දී නැති බවයි. මේ අතර කොළඹ පිහිටි ස්විස්තරලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් පැහැරගත් බවට පසුගියදා ඇති වූ සිද්ධියට අදාළ පරීක්ෂණවලට දැනට විදේශගතව සිටින මාධ්‍යවේදිනී දරිෂා බැස්ට්‍රියන් බාධා කිරීමක් සිදු කර ඇතනම් ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා. දරිෂාගේ ලැප්ටොප් පරිගණකය අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරන්තුවකට අනුව පසුගිය 10 වනදා තම වහරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. දරිෂා බැස්ටියන් ආරම්භයේ පටන්ම මෙම විමර්ශනවලට බාධාකාරී ලෙස කටයුතු කර ඇති බව අනාවරණය වන බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට අවසර ලබා දෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. සේවා අවශ්‍යතාව මත පොලිසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් හා පත්කිරීම් ලබා දී තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව අනුවයි මෙම මාරුවීම් හා පත්කිරීම් සිදු කර ඇත්තේ. අනුරාධපුර කොට්ටාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා හැටන් කොට්ටාශයේ බාර නිලධාරියා ලෙස මාරු කර තිබෙනවා. යාපනයේ කොට්ටාශයේ සිටි පොලිස් අධිකාරීවරයා අගමැති ආරක්ෂක කොට්ටාශය වෙත මාරු කර ඇති බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනය කළේ. හලාවත කොට්ටාශයේ සහකාර පොලිස් අධිකාරීවරයා අනුරාධපුර කොට්ටාශයේද ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාශයේ සහකාර පොලිස් අධිකාරීවරයා පොලිස් විශේෂ කාර්යාංශය වෙතද මාරු කර තිබෙනවා. වෛද්‍ය සේවා කොට්ටාශයේ සහකාර පොලිස් අධිකාරීවරයා පොලිස් ප්‍රවාහන කොට්ටාශය වෙත යොමු කර ඇති බවයි පොලිස් මූලස්ථානයේ පැවසුවේ. යාපනයේ කොට්ටාශයේ සහකාර පොලිස් අධිකාරීවරයා පොලිස් විශේෂ කාර්යාංශය වෙතද පොලිස් විශේෂ කාර්යාංශයේ බාර පොලිස් අධිකාරීවරයා යාපනයේ කොට්ටාශයේ වෙතද මාරු කෙරුණා. වෛද්‍ය සේවා කොට්ටාශයේ සහකාර පොලිස් අධිකාරීවරයා පොලිස් සංදේශ කොට්ටාශයේ වෙතද මාරු කර ඇති අතර ප්‍රජා පොලිස් කොට්ටාශයේ සහකාර පොලිස් අධිකාරීවරයා යාපනයේ කොට්ටාශයේ වෙත මාරු කර තිබෙනවා. මහා මැතිවරණයට දිනලන් වෙදී දේශපාලන වේදිකාවේ උණුසුම් කතාබහ වැඩි වෙමින් පවතිනවා. පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් දැකූ අදහස් ඇතුළත් 20 ජනමතය දැන්. ටෙලිෆෝන් එක කියන්නේ එක්සත් ජාතික පක්ෂ නෙවෙයි. එක්සත් ජාතික පක්ෂ කියන්නේ අලියා. එක්සත් ජාතික පක්ෂ කියන්නේ අපේ ආගම. ටෙලිෆෝන් එකක් නැහැ. අපි සජිත් නායකත්වය කියනවා, පාටලි නායකත්වය කියනවා. හරි නායකයෙක් කියලා නැහැ.
දැන්ගේ පක්ෂේ බලාරංගලේ පටන් අරගෙන තියෙන්නේ පාටලී හා සජිත් අතර අපිට ඇවිල්ලා තිබෙන අලුත් ආරංචිය එකයි දැන් පාටලී මුදල් පාවිච්චි කරලා එතන පත් වෙන මන්ත්‍රීවරුන් ගන්නවා යකට ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වෙන්න පාටලීගේ තියෙන අදහස ඔන්න ඕක තමයි ගේම් එක රණේ වික්‍රමසිංහ මහත්තයා දැන් මේ දවස්වල විනය පරීක්ෂණ ලියුම් එවනවා නේද නියම විනය පරීක්ෂණය එක්සත් ජාතික පක්ෂයට තියන්නේ අගෝස්තු 5 අවුරුදු 24 පක්ෂයක් විපක්ෂ තියාගෙන බලය ලබා දුන්නා මේ බලය ඇඟේ හලාගෙන ඒ විනය පරීක්ෂණය ලබා දෙනවා අපි රණේ වික්‍රමසිංහ මහත්තයාට එතුමා ගෞරවනීය විදියට විශ්‍රාම ගියේ නැහැ ඒ නිසා එතුමාව ජනතා අධිකරණයෙන් විශ්‍රාම යවන දවස තමයි මිත්‍රවරුනි අගෝස්තු 5 එක්සත් ජාතික පක්ෂයේ දෙකට නෙවෙයි හතරට කැඩිලා තියෙන්නේ. ඇයි ඒ දෙකට කැඩිච්ච දෙකේ කණ්ඩායම් දෙක දෙක හතරක් ඉන්නෝ සජිත් ප්‍රේමදාස කියනෝ මට රැල්ල තියෙනවා කියලා. මට හිතා ගන්න බෑ සභාපතිතුමා සජිත්ගේ කොහෙද රැල්ල තියෙන්නේ කියලා. දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා හම්බන්තොටට වෙලා ගෙවල් බෙද බෙදා ඉන්න කාලේ නම් අනිත් පළාත්වල හැට එතුමා මහා ලොකු වීරයෙක්. ඇයි සජිත් නම් ගෙවල් හදනවා. හැමදාම මොකක් හරි උත්සවයක්. එහෙම මිනිස්සු තමයි දන්නේ ඒ ගෙවල් හදපු හැටි. ලක්ෂ හැමාරයි ගෙදරට දෙන්නේ. ඒකත් ණය උත්සවයට වේදම් කරනවා ගෙවල් හතකටක සල්ලි දැන් පක්ෂයක් කඩාගෙන පක්ෂ නායකයෙක් වුණාට පස්සේ එයාගේ හරිම ස්වභාවය එළියට එන්න පටන් අරන් තියෙනවා කිසිම දෙයක් ගැන කිසිම දැක්මක් නැහැ මොකද්ද කරන්න කියලා තේරෙන්නේ නැහැ ඔහේ කියලා මහින්ද රාජපක්ෂ වෙනම පක්ෂයක් හැදුවා මහින්දට කොන්දක් තිබුණා තමන්ගේ පක්ෂේ මේකයි තමන්ගේ ලාංඡනය මේකයි තමන්ගේ වර්ණය මේකයි කියන්න හැබැයි සජිත් ප්‍රේමදාසට කොන්දක් නැහැ ඔහුගේ තියෙන නිවටකම කොච්චරද කියනවනම් තමන්ගේ පක්ෂේ පාට නිල් පාට කියලා කටක් කරලා කටේ කියන්නට පුළුවන් කමක් නැහැ අදත් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ කොළ ගියා නම් යතරලා යන්න සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරනවා පවුලක් සඳහා රුපියල් 20000ක මුදලක් ලබා දෙනවා කියලා. අපිට තියෙන ප්‍රශ්නේ තමා මේකත් ඔහුගේ හුදු පෙර ආකාරයෙන්ම ප්‍රකාශයක් පමණක්ද කියන එක. අපේ දේශපාලන ව්‍යාපාරය ඇත්තටම සමගිය පෙන්නලා එකට වැඩ කළා ජයග්‍රහණය කරා යන එක තමයි සමගි ජනබල වේග. අද මේ අලියට අභියෝගයක් කරන්න හදනවා. ඒක නිකන් අලියගේ ඇඟ උඩ මැස්සෙක් කැවිලා වැස්සයි වගේ. ඒකට අලියට ප්‍රශ්නයක් නැහනේ. අගෝස්තු මාසයේ 5 වෙනිදා මේ කට්ටියට කෙල්ලලා දෙනවා අපේ ආලියාගේ ශක්තිය මහ බැංකුවට මංකොල්ල කනකොට එක රස්සාවක් දෙන්න මුන්ට හැකියාවක් නැහැ 2014 වෙනකල් උපාධිධාරී ටිකට රස්සාව දීලා මහින්ද මහත්තයා බැහැලා ගියා 2015 2016 2017 2018 2019 ඔය කණ්ඩායමටම උපාධිධාරීන්ට රැකියාවක් දුන්නේ ගෝඨාභය මහින්ද ආණ්ඩුවෙන් මීට මාස 3කට කලින් හිටපු හැටියේ නව තාක්ෂණේ පාවිච්චි කරලා මිනිසුන්ගේ දුක සැප හොයන්න මතක් වෙනවා ඔය ඔක්කොම මොල් මොරොන්දන් ටික රනිල්ලාගේ සජිත්ලාගේ මේරට හතුරු දේශපාලනය පරදේශක්කාරයන්ට කත්තද බුදේශපාලනය බටහිර වලවලව්වල වළම්බාපු දේශපාලනය කම්මුතු වෙනවා අගෝස්තු මාසයේ ආයෙමෙන්ද වෙනකොට රොනිල්ලාගේ සජිත්ලාගේ දේශපාලනය කම්මුතු වෙන එක වළක්වන්න දැන් කාටවත් බෑ ඒ පුතත් සමගින් සාදින් රූපහානි මධ්‍යහන පාත් විකාශයේ නිමවට පත්වනවා ඔබට සුබ දවසක්